උයෝ මේ ලොකූ දානය වැංජනේ ඒන්නේ නැ. ඒ හැන්දට හොල්ල හොල්ලල හොල්ලල බොහෝ අමාරුවෙන් මේ බොංචි පෙති දෙකත්ද. මේ කිරී හොදි භාජනී චුවටදදානෝ. තවපොට්ට දදාන්නකවොත් හයි චූට්ටත්ද හැන්දට ඉන්නේෑ. හොද්දවත් හැන්දිවත් වැරක් දන්නුවේක තේරණ අද ඉතින් ඒ නිසා එදකට වන්නම ගත්දන්නවාද. දෙන විදි ලැබෙන්නේ සංසාරයේ තමන් ලැබෙන්ඩ තියෙන්න දේවල් පොඩ්ඩක් ලැබෙනම්. ඉඩකඩ ධනය වුණ දෙමවුපියන්ගේ ඉඩකඩන් දරුවට පෙද්දිී අනිත් අයට හොඳ ඉඩකඩන් ගිහිල්ලා තමන්ට කොේ හරි මුල්ලක පොඩ්ඩක් කම්ේෙන. ඒ දෙන්න විදිහයට ලැබෙන්නේ. ඉති සකස් කල්ල දුන්න ඇති නිසා ගෞරවෙන් දුන්න ඇති නිසා. විසිකකරන දෙයක් විදිහට දුන්න නිසා. තමන්ගේ අතින් දම් බෙදාගත්තය නැති නිසා. කර්ම කර්ම පල විශ්වාසය තිබ්බි නැති නිසා එයාට සංසාරි දන්දීමේ විපාක විදිහට ලැබුණට හොඳ ඇඳුම් අදින්ට හිත නැමෙන්න්නේ. ලස්සනට අඳින්ට හිත නැමේනෑ. මෙතන ඉන්නවා ආච්්‍යම්මල්ලා ඒවාගේ වැඩිහිට අම්මල කවදාවත් දිලිසන ලස්සන සාරයක් ඇඳල නෑ. සල්දිි නැතුවනවි. ගන්නවන ගණඩ පුළුවන්. ඔයු මොකටද අපි කොහේ අන්රද. අන්ඳින්නේෑ. ඊට පස්සේ සමාරවර කෙනවා දෙන් අලුත් අලුත් ඇැඳුම් වර්ගති නො ළමල්ලපටිය වාන්ඳදිනවා. මු අඳින සරුවාලූ අප ඉස්සර ඇන්දද. කියලා අඳිනය ගාටත්ස් අඳඉන්න දෙන්නෙත් නෑ. දැන් ඉස්සර මිනිස්සු කුමුරුවල්ල වැඩ කරන ගුට අමුරි ගහගෙන වැඩ කළලා දැනොත් අමුරි ගෙන වැඩ කරන්න ඕනද. ඉස්සර කෙල්ලු චීතය හැටටේ ඇදල ගමම්බෙමන්ගේ. එදු ාංච්‍ය අම්මල්ලා කෙල්ලු කාල ඒ විදිට චීතය හැටේ ඇන්ද කිය දැන් ටියවසෙන් යන කෙල්ලොත් චීත හැට දගෙන යන්න ඕනි. ලෝකී පරිවර්දිනය වෙනවා. වෙනස් වෙනවා. එතකොට සාරධරමතියෙන්න්න ඕන සභ්‍යත්්‍රීතියෙන්න්න ඕන තමන් අඳින් ඇඳුමෙන් අනිත් අයගේ හැගීන් ඇවිස්සෙන් නැතිවෙන්න්න ඕන නමුත් ලස්සනට අඳින්නවන. අලුත් අලුත් ඇැඳු අඳින්නඕන. පරණවෙච්ච හම්පඩ ගැහිච්ච දේවල්ම අඳින්ඩම හිතෙනවා කියනවා. තියෙද්දිනුන් පරණේවා අදී හිතෙනවා අලුත් ඇඳුම් අදින් හිතෙන්නෑ කියනවා ඒකට හේතුව තමයි කනට සංසාරයේ දන් දෙෙනකොට සකසල දීලනෑ. ගෞරවෙන් දීලනෑ තමන්ගේ අතින් දීලනෑ දෙන විදිහට ලැබේවි කියල හිතල දීලනෑ. ඊට පස තියෙනවා උදාර වූ වාහනවලින් යන්න හිත නැවෙන්නේෑ. අපේ තවම කපුුල් හගැයි කියනොය. හොඳ වාහනයක් ගන්නඉදින් ඒ වාහන අලුතෙන් අලුත් සමයි මේ කියන්නේ දානේ විපාක පැමිණ තිබෙද්දී ධනේ විපාක පැමිණ තිබෙද්දි ැන බවබෝග තියෙනවා. තියෙද්දිනොත් හිතනැවෙන්න දැන් මේ විදිහේ වෙන්හයක් ඕනේ දුන්නදේ රූක්ෂ වෙච්චන නිසාද ප්‍රනීත වෙච්චන නිසාද දීබු විදයානුවද අහා දීපු විද්ධහයා නොව එතකට ප්‍රණීත අපිගේම ෝඔයාලක වචචනේ තරු පහේ හෝටල්ලෙ එක කෑමක් කිලකම එහි මොවුණත් පොල්ලතු පැලි කෑමක් ඕනත් ඒ කෑමේ නිවෙේ මෙතන ප්‍රශ්නිතියන්නේ දෙනකුටයා දෙන විදිහ. නිට පස් සිතින පංචකාමයක් උදාර ලෙසින් පරිභෝග කරන්න රෝගේ සිත නොනැමෙයි. නීත පංචකාමයෝ බුක්තිවිඳින්ට හිත නැමෙන්නේ. එකැනි ලස්සන ගියක් කදාගණඩ හිතෙන්නේ. එළට අපි දන්නව සමරහුද රොකු කඩවල් තියෙන මිනිස්වන්න තමාන්ගේ ගෙදර සැපතම්පත් නෑෆෑන් එකක් නෑ ඉඳගන්න බුටුවක් නෑ ගෙදර ප්‍රීජ්ජ එකක් නෑ. එලට ගමනක් බිමනක් කියන්නේ. ගෙදීට වෙලා ඉන්නවා. මී ලංකාව කියැනෙ බංචිරට මේක දිගපල්ලට ගිහිල්ල නෑ. සිරීපාද ගිහිල්ලනෑ. නුවරිලී ගිල්ලනෑ මොහෝද ලඟට ගිහිල්ල නෑ. අටමස්ථාන සොලොස් මස්ථානවල ගිහිල්ලනෑ. නුවරට ගිහිල්ල නෑ. ලින්දී ඉන්න ගිම්බවගේ එක තැනම ඉන්නවා. ධනය ඇතියෙද්දිමුත් වස්තුව තියද්දිනුත් අර මනුස්්‍යෙක් විදිට විඳින්න සැප විඳින්ට හිත නැමෙනෑ. ට සමහර වැඩ කටයුතුතින සේවකව යොදවල කරන්න පුළුවන් පටියට කවරවරරි දීල කරන්න පුළුවන් මේ ආච්චි වයසක සීය මේ තනෙන් වැඩ කරනවා. කිය කරි දීල වැඩ කරන්න පුළුවන්. මැරෙනකල්ම පොළොහත් එෙක ඔට්ටුුවෙනවා. අ සැපසේ ඉන්ඩ හිත නැමෙන්නේ. ඔහුට යම් දරුවෝ සිටිද්ද. බිරින්දැවරු සිටිද්ද. දාාසයෝ සිටිද්ද මෙහිකරුවෝ සිටිද්ද කංකරුවෝ සිටිද්ද. ඔහුහු ඔහුගේ වචනය අසන්නට කැමැති නොවිති මිනිහ කියනදී ගෑනි යාන්නෑ. දරුවෝ හන්නෑ. වැඩකට මිනිහක් ගත්තොත් කියන විදියට වැඩිය කොරන්නෑ. බාශලා හරියට වැඩ කරන්න. බාස්ල හරියට වැඩකරන්න නැත්තං. තමන්ගි දරුවූ දෙමවපියු කියනද අහන්න නැත්තං. බිරිද ස්වාමියයා කියනදී අහන්න නැත්තං. වැරැද්ද කාගෙද තමන්ගේ. තමන් සංසාරී සකස්කොට දන්දීලානෑ. ඒනිසා තමන්ගේන ද අනිත යන්නේ. තමන්ගි දරුව තමන් කියනද අහන්න නඇතකොට ඒ අයට අවවාධ කරනවා වගේම හිත ඇතුුලෙන් දහම සිහිකරන්න. මම සංසාරයේ සකස් කල්ල දීල නෑ පිළිවලට ගෞරවෙන් දන්දීලා ෑච. එනිසාක් කියන දෙයා නෑ. ඔය සකස් කල්ල දන්දුන් නැති කෙනෙ ගුරුවරය කොනොත් අන්ත දුක්විදින ඇයි ළම යහන්නේ. ඔයමලට මතක නැද්ද ඔබත් මමත් පාසල් ගිය අය. අපේ සමහර ගුරුවරුව න්න අරෙන් එනකුට අපි පන්තිය රෙඩි. මේක් ගැවිල සද්ධයක්නය ආගෙන ඉන්නවා. සමාර ටීචර් ලසල්ල නවා ගානක්වත් නෑ. ටීච මේ ඇවිල්ල පන්තිීන්ද ගෙන මුංකෑ ගහනවා. සමාර සරල් අරහිෙන් එද්ද පහෙනියටයි. එදට අපිට එක සැරකමම නිවෙේ මෙතන බලපාන්නේ. සමාර ගුරුවරු කියනද හුන්ටට තේරෙන වහගෙන ඉන්නවා. සමාහර ගුරුවරු හරියට කියනව නමුත් ළම යහගෙන ඉන්නේ. ඒකට හේතුවේ ගුරුවරු සංසාරයේ සකස් කරලා පින් කල්ලද නැද්ද කියන එක තමයි එතන බලපාන. නැතන් ඔයාල හිතන්නකෝ බුද්ධාගම කියන එකක් ලෝකයේ දන්නවත් නැතුව මිත්‍ය දෘෂ්ටික කොඩි ඔසොවා තිබන ජම්බුද්ධීපි ලෝතුරා සම්බා සම්බුදුරජාන් වන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී දහස් කනං ලක්ෂ ගනන් කූට ගනක් බුදුරජාන්සගේ ධර්මයට අවනත වෙලා මඟඵල ලැබු ඇයි බුදුරජාණන් වහන්සේ සංසාරයේ සකස් කල්ල පින් කලා. දාන පාරමිතාව සැකස් කල්ල පිරුවා. ඊට පස්සේ තමන් කියනදේ යහන්න කංයොමු කරන්න කියනදේ තේරුම්ගන්න හිතයි අවනත කරන්න ඒ මක් නිසාධයක්ත් ග්‍රහපතිය සකස් නොකොට කළ කර්මේ විපාක ලැබෙන්නේ ඒ අයුරින් එනසක් කුටියක් වුනක් හද්දී පිළිවලට දන්නවා. වැඩෙන් බේරෙන්ඩ ඇඟම් අරි ගැන ඇඟ බේරගන්න වැඩේ කලා කියලා හොඳ නෑ දන්දෙද්දී මේ පොදු වැඩ කරද්දි පින්කරද්දිී ඇඟ බේරගන්න කරන්න හොඳ නෑ. එක විපාකෙද්දී තමන් කියනද කවුරුව තහන් ඇතකට. ඉෙදදිම් බුක්තිවිඳන්න බෑ කරන වැඩේ පොඩිය එකක් වනත් අවංකෝම වැඩේට බැහලා පුළුවන් උපරිමෙන්ම කරන අය නොනි ඒ අයට පුද්දුම පින්රසෙනු. පින්වත් ග්‍රහපතිය රෝක්ෂ දෙයක්කෝ ප්‍රනීත දෙයක්කෝ දානයකට දේනා එයත් සකස් කරලා නන් දෙෙන්නේ ගෞරවයෙන් නන් දෙන්නේ තමන්ගේ අතින්ම නන් දෙන්නේ බැහැර කරන දෙයක් විදිහට නෙවෙයි නන් දෙන්නේ විශ් කරණ එකක් විදිහට නවේදන්නේ. මම දෙන විදිහට මට ලැබෙනවා කියන විශ්වාසය තියෙනවන යම් තැනකේ දානය විපාක පහළවෙයිද ප්‍රනීත වූ බත් අනුභව කිරීමට හ ගිස්සිිත නැමෙයි. ප්‍රනීත ප්‍රනීත කෑම වර්ග කණ්ඩ හිත නැබෙනෝ. ඊට සමාරට බාලන්න රස ප්‍රනීත කෑම කන්න බෑ වමන යනවා. බඩියගැක්කු මැෑ දෙනවා. ඊවාස් නාය කන්නන්නේයා. පෑ එකක් කරහෙමදැමත් යටට අමාරු ඒසී වාහනවල යන්න අමාරු වමන යනවා. ඉර්වාසයා ඒසීවානයේ තැප බුක්තිමිදින්නය නමුත් ්‍රණීතව සකස් කරලනම් ඒ පින කරල තියෙන්නේ ඔහුට උදාර හොඳ යාන වහනවල යන්ඩ හිත නැමෙනවා හොඳ හොඳ අලුත් ඇඳුම් අඳන්න හිත නැමෙනවා දැ සමහර ගෑන් ලමයි ඉන්නවා යි ලෙඩ දු කියයාගෙන එනවා පිල්ළඟට අම්මල්ලත්තකනවා මම නං ඒවෙලාට කියනවා බලන්න මේ පොඩි කෙල්ලෝ මේ පුංචි කාලනම් ලෙඩ ලෙඩ කියලා කරේ නූල් බැඳගෙන තව නූලද් දෙකත් දැම්ම නං හත්මාලෙම හරි නල්වලින්ම එහෙම න කෙල්ලෙක් වුුණාම කණ කර පැළඳලා ලස්සනට දුවල පැනල්ලා සට ගවල්වල ල් හදාගෙන ිදුලත්තු පතුගාගෙන කෙල්ලු කඩිසර විඩිපේගේ ඇතු පතුකාාගෙන මුල්ලට එ නිසා මොකක්දෝ දන්නේ ඉලන්ධාරිීත්තේමයි. කොල්ලු කාලෙ හොඳට මේ ඉළන්ධාරිය කොල්ලු හොඳට කොන්්ඩි කපල රැවුල හොඳට ලස්සරට කපල කොල්ලෙක් අපි ේම රැවුල හොඳට එක කට්වලට කපනවා කියලා ඔය හැම ලස්සනක්ම න තරුණ කාලු විතරයි. එහනිසා ඒ ළමයි ලස්සනට කොන්්ඩිරැවුල කපල ලස්ස නැදුුන් ඇදල ඉන්න එක ඒ ළමයිගේ පිනක් බුක්තිවිඳිල්ලා. සමාරුව අ එෙමනෑ ඔහේ එන්නෝ සමහර ඉලන්ධාරි සීයල වගේ. උන්ට ලස්සනට ඉන්නවාගේර හැගීමක්වත් නෑ. ලිල්ලට ඉන්නවා කෙනෙකේ හැඟීමක් වත් නැති ඉලන්ධාරය ඉන්නවා. ඒකද හේතුවම තමයි ඒ ලස්ස නැදුම් ඇඳලා උදාර පංචකාමේ බුක්තිවිදට හිත නැමේ නැත්තේ තියෙද්දිනුත් පුළුවන් කමතියෙද්දිමුත් ඔවුන් සංසාරයේ සකස් කරල පින් කල්ලනෑ. පින්කරපු කෙනාට ලස්සන්ට ඉන්ඩි හිතෙනවා. කාමරේ ලස්වනට තියාගන්ඩ හිතෙනවා. ඇඳුන්ටික ලස්වනට තියාගණ්ඩ හිතනවා. සමහර ළමයිගේ ගෙවල් වල කාබර පෙරීත ගූහ වගේ. බුදියගල නැගිත ගමන් එහෙම මොකක් හරි පටල වගෙන යනවා. අර ඇන්ද ඒ විදිහට කාමර අතුගාල නෑ. කාබු පිංගානය එහි මෙහි දැම්මක් ඔහ ඉන්නම්. ඇබැයි ගෙවල්ල සල්ලිත්තියෙනවා කණ්ඩු බොන්්ඩත් තියෙනවා එවුන් රස්සාත් කරනවා. නැමුත් පිළිවලට ඉන්නේ. සප්‍රණීතව සකස් කරලා උතු විදිීට පින් කරලනය සංසාරය ඇග බේරගන්්ඩ වැඩින් ගැලවෙන්න ඉස් කවරවර නවා කියනකොඩ පටස් පටස් ගල් ඉක්මනටර ඇද බෙක්ෂටි හිට හිට කල්ලා බොඩ්ඩක් කොල්තසීමේ යවල සංසාරත් එහොමනි කරලතින් මේ ජීවිතය පුරුද්ධට එෙම්මෙන් අතු ගෑවා. එක බාවදතේ මාර්ත කියනවත් පාසිකාවක්. ව සාවිින් අන්ත මටනම් න් ෙවල් හැමදා මතුගන්න බෑ අපි මහත්තයා කෑම කනවා එයා නිදා ගන්නවා රස්සාාවට යනවා එයා හැමදාම යන පාර දන්නවා කිව්වා කාම්රෙන් කුසියට කුසියෙන් භාතරුම් එකට ඒවා ඒ මහත්තේ අඩිය තියෙන පාර විතරක් අතුගානුවලු දෙැ එයා මහා අපන්කමක් විදිට කිව්වට ඕක මෙ අට සංසාර යෙනවානේ ඒක මෙනව සංසාරයට ඒක මෙනව සංසාරට එනිසා ප්‍රනීතදී බුක්තිවිඳින්න ඕන. දැන් ගෑන් ලමයි ගත්තුොත් හොඳට කොන්්ඩි පීරණය එක. ඊළඟට ඒ රූපලාවන්නේ දේවල් භාවිතා කරණයක ඒක පාපයක් කියල බුද්ධ දේශන වෙනය. ඒ කාලි ඒවාගේ දේවල් කල්ලති රජ පවල්ලොලාය ඇයිඒ ඒ රජපවුල්ලලාය කරන්න සැපවිඳිනවා කියනකනෙ එක අරතේ. ලස්සනට ඉන්න එක ලස්සනට හැඩවිෙන එක යන් සැපයක් විදින එකක්. එහෙම හිතෙන් නැතුව. අනේ ඔය මොකටද කියල එහෙමනං හැමවෙලාම හිතෙන්නේ. යයට හේතුූතමයි සංසාරයේ පින්කරද්දි පිළිවලට කරලා නෑ. දෙන් අපි ඔන්න කිව අද මුල් ගල් තිබ්බා. මම දැක්ක ලස්සනට එක එක පාටවලින් බෝධි ප්‍රාකාරය වටා හැඩ දාලා මල් මාලාවලින් අලංකාර කරල්ලා ලස්සනට තිබ්බණ. දෙ අපේ මූලිකටයුදත මුල් ගල් යෙන කෙනෙේ? එනම කකාරයුත්තන පඩි වලක් කාරල බදාවටිකුයි ගලයි තිබන ඇතිනේ නමුත් අර වැඩ දැමීමේ තියෙන අනිසංසිමකක්ද ඒ කරන කටයුත්ත කළේ පිළිවලට සකස් කරල්ලා අන්නේ පිනේ විපාක එද්දී එට සංසාරයේ ප්‍රනීත දීවල් බුක්ති විඳින්න පුළුව වහනයක් ගත්තත් හොඳම වානයක් ගන්නේය අයි කැඩිච්චේවාහු වෙන්නේ සමරයි වානගන්න ගත් දවසිදල ගරාජවල එහෙමවවෙන්න හොන්ඳ වාහන ගන්න පුළුවන් හොන්ඳ සැප සම්පත් භුක්තිනි දෙන්න පුළුවන් සකසලප පින් කරලා නම් ඉරසි බුදුරජාණ වහන්ස දේශනා කරලා ග්‍රහපතිය මේවාගේ අයගේ බිරින් දැවරු දරුවෝ දාසකංකරුවෝ තමන් කියන දී අහනවා කංයොමු කරනවා එක තේරුම් ගන්න ඕන කෙල හිත පිහිටවනවා තමන් කියන ද අහනවා දෙැන් සමරයික න ඔයා පොඩ්ඩක් කියැන්න ඔයා කිවොත් නං හන අපි කිවඩ්න හන්නෑ කියල කියන්න ඇද සමර තැඟව ඔයා කිවෝට්න අහනවා කියන්නේ නං එයා කියනෙ දේ අනිත් යහනවන එයා සංසාර සකසලබින් කල්ලා තමන් කියන ද අයහන්න නතා තමන් සංසාරී ප සකසලපින් කල්ල නෑ ඇඟ බීරගන්න තමයි ඕන වැඩක් කරලා තිනෙ සංසාරී කරන එක පිළිවල්ට නෑ එතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය විදියට ප්‍රනීත දේවල් භුක්තිමිඳින්නේ තමන් කියනදේ දරුවෝ බිරිද ඥාතීන් පිරිවර අහන්නේ. මත්නිසාදයක්ත් ග්‍රහපතිය සකස්කොට කළ කර්මේ විපාක ලැබෙන්නේ ඒ අයුරුෙන්නේ.